අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේ කලා යටි ගම්මන ප්‍රථමයේ නවධානය පුවත් සිරස්තල වෙත කොළුණාව තෙල්නල මාර්ගයේ අනවසරෙන් පදිංචිව සිටි පවුල් 112කට අගමැති සුරතින් නව නිවාස පිරිනැමී එන්නත් ලබා දීමේදී ප්‍රමුඛතාවයේ හිමිවියුත්තේ රටේ ජනතාවටයි විපක්ෂ නායක අවධාරණය කරයි අමාත්‍යංශ කිහිපයකට අයත් විෂය පතයන් සංශෝධනය කෙරේ ප්‍රථමී දේශීය පුවත් කොළොන්නාව තෙල්නල මාර්ගයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 112කට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් නව නිවාස පිරිනැමුණා කොළඹ වරාය සිට කොළොන්නාව නිමා සංකීර්ණය දක්වා වූ භූගත තෙල් ප්‍රවාහන නල මාර්ගයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 112කට නිවාස ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී සිදු කෙරුණා. මෙහිදී දීගවාපිය අරුණ අරමුදල සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයින් විසින් රුපියල් 13,45,000ක මුදලක් අග්‍රාමාත්‍යවරයාට බාර දීමද සිදු කෙරුණා. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උපහාර තිලිනයක් ප්‍රදානය කළා. අපි ආසියාවේ බලශක්ති කේන්ද්‍රය කරා යන ගමනේදී අපිට තෙල් ගබඩා කර ගැනීමේ හැකියාව අපේ ධාරිතාව අතිශයින්ම තීරණාත්මක වෙනවා. මේ වෙන විට දරු අග්‍රාමාත්‍යතුමනි අපි මෙට්‍රික් ටොන් 10000ක ධාරිතාවයක් තියෙන ටැංකි 9ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ වගේම පසුගිය සතියේ ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා අවසන් කරන්න පුළුවන් වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ දක්වා නිසිලස ප්‍රයෝජනයට ගත්තේ නැති 2003 සිට අපිට අහිමි වුණු අපේ මහා සම්පතක් වෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වෙන බව අපි ඊටම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා සපුගස්කන්දේ ත්‍රිකුණාමලයේ ඒ වගේම හම්බන්තොටත් තෙල් පිරිපාදු තුනක් ආරම්භ කරන්න. ඒ වගේම මේ වසර තුල මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ගොඩගැරීමේ කටයුත්තත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව දුක් විඳ යුගය නුදුරු අනාගතේම අවසන් කරනවා කියන ප්‍රතිඥාව අපි ජාතියට ලබා දෙමින් මන් නිහඬ වෙනවා. තවදුරටත් කල්මරමින් නොසිට මෙරට කැලිකසල අර්බුදය විසඳීම වෙනුවෙන් පසුගිය රජය විසින් යෝජිත සහ ක්‍රියාත්මක ව්‍යාපෘති හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස සබනි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘති තුනක් සඳහා අපි කටයුතු යෙදුවා. අයනු සාර්ථකව නිම කළ ව්‍යාපෘතිය උනේ අද කෙරවල පිටියේ විවුර්ත වෙන මේ ව්‍යාපෘතිය. ඒ ගැන අපි සතුටු වෙනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ විදුලි අයක්‍රමයක් තනා ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය අපිට කිව්ව රුපියල් 23ට වඩා විදුලි එකකයක් දෙන්න බෑ කියලා. හැබැයි අපි රටේ මේ රටේ අපි දන්නවා විදුලිය ඇතැම් අවස්ථාවල රුපියල් 90ටත් ඩීසල් බලාගාරවලින් ලබා ගන්නවා. නමුත් මේ කසලින් විදුලිය එකට අනුමැතියක් අපට ලැබුණේ නැහැ. ඉතින් මේ සාර්ථක වෙන නම් අනිවාර්යයෙන්ම කසල වෙන් කර යුතු වෙනවා. වාතලයට මුදා හරින ප්ලයිය පහලින් නිපද වෙන ඝන අලු වලට විසඳුමක් අවශ්‍යයි. ඒ නොවුනොත් මේ ව්‍යාපෘතියත් අසාර්ථක වෙන නියමිතයි. මේ රටේ පළවෙනි කසල අංගනේ විද්‍යාත්මක ඉදිකිරීමට මුල් වූ පුජ්‍යලයා ලෙසත්, ඒ වගේම කොළඹ නගරයේ කසල එකතු කිරීම විධිමත් කිරීමට කටයුතු කිරීමටත්, ඒ වගේම කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් කිරීමටත් හැකියිම ගැන මම ආඩම්බර වෙනවා. හැබැයි අරුවක්කාරු ව්‍යාපෘතියේ ආණ්ඩුවට විශේෂයෙන්ම විශේෂ වගකීමක් තියෙනවා. කයිවාරු නොගහ හැකි ඉක්මනින් මේ ව්‍යාපෘති අවසන් කළා මේ රටේ කසල ප්‍රශ්නේ විසඳීමට පියවර ගන්නා ලෙස. කොරෝනා මර්ධන ඉන්නත ලබා දීමේදී ප්‍රමුඛත්වය මහජනතාවට ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ රාජාංගන ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සත්කාරය වැඩසටහනට එක් වෙමින් මන් රජයට කියන්න කැමති අපේ රටේ ලක්ෂ 220ක් ජනතාවින් එන්නක් ලබා දෙන එක කොටසකකට ලබා දීලා හරියන්නේ නැහැ. මේ රටේ සෑම සියලු දෙනාටම ලබා දෙන්නට ඕන. ආණ්ඩුවට මම කියන්න කැමති කරුණා කරලා එන්නක් ලබා දෙනකොට පොට වරද්ද ගන්න එපා. ප්‍රමුඛතාවයේ මේ රටේ සාමාන්‍ය ජනතාව. මේ රටේ කොවිඩ් මර්ධනය වෙනුවෙන් අප කැප වුණු ඒ කණ්ඩායම් සමහර වෛද්‍යවරුන්ට වේතනේ ගෙවල නැහැලු. වැටුප් දීමනා ගෙවල නැහැලු. මෙහෙම කොහොමද රටක් දුවන්නේ? සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ සමහර අයට ඇයි මේ ආණ්ඩුව වැටුප් ලබා නොදෙන්නේ? මොන විහිළුවක්ද? කොමේ විශිෂ්ට රජය, කොමේ වියත් ආණ්ඩුව. ආණ්ඩුවට අපි කියන්න කැමති බොහොම පැහැදිලිවම කරුණා කරලා එන්නත් ලබා දෙන විට ලක්ෂ 220ටම ලබා දෙන්න. දැන් අපි වගේ දේශපාලකයන්ට
අන්තිමට ලැබුණට කමක් නැහැ. ඉස්සෙල්ලම දෙන්න ඕනේ මේ රටේ ජනතාව. පොදු ජන අපේ එන්නත් වර ප්‍රසාදේ ලබා ගන්න මේ රටේ ජනතාව අමතක. අමුද්‍රව්‍ය ලෙස හංගවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ගෙන් වූ ටයිල් තොගයක් වහාම රේගුබාරයට ගන්නා ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අමුද්‍රව්‍ය ලෙස හංගවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ගෙන් වූ ටයිල් තොගයක් වහාම රේගුබාරයට ගන්නා ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. දැන් මේ පෞද්ගලික කාර්යය ඇතුළතදී අධ්‍යක්ෂක රේවිද අපේ ජෙනරාල්ද කියලා දෙනවා ටයිල් ඉම්පෝට් කරන්න දෙන්න කියලා අමුද්‍රව්‍යයක්. ඒක වැරදි. අපි ඒක නැවතියා. ඒක මට ආව කම්ප්ලේන් එක. මට ආවට පස්සේ මම සෙක්‍රටරියට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම දෙයක් වෙනවායි කියලා. ඊට පස්සේ එතුමා හොයලා බලලා එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ කස්ටම් ඩීජීට වෙනම මෙසේජ් එකක් ගහුවා මේක නවත්තන්න කියලා. මේ ලියුම අවලංගු කරන්න කියලා. ඊළඟට මේ පර්සනලි කස්ටම් එකේ මේ වැඩේ හැන්ඩල් කරපු ඔෆිසර් එයා මට කතා කරා. ඊට කලින් දැනගත්තා ඒක වෙන දේ. එයාට මම එවලම උපදෙස් දුන්නා අද යා එක ක්ලියර් කරන්න ඉන්නේ. ක්ලියර් කරන්න එපා කියලා. This is the tile we export and manufacture. And we have given them 37.99 value addition. 37. Man, I can't believe that 37.8 value addition for this tile. I don't know. It's a year. Not for this tile, sir. For the processing plus packing. Make the tile. I'm saying that the value addition is good. Ne, make a couple. Me description of the cow. ඉන්වෙස්ටිගේෂන් එක කරලා ඉවරනකම් ඔයාලට කිසිම දෙයක් දෙන්නේ නැහැ. මේක ඉතින් මේ කාට කරන්න බෑ. මේක ඒක මෙතුමාවත් මමවත් නොදැන වෙලා තිබිච්ච දෙයක්. අපි දැනගත්තු ගමන් මේක වැළැක්වුවා. දේශීය නිෂ්පාදකයන්ට වැඩි අවස්ථා ලබා දීමේ අරමුණෙන් ආනයනය නවතා ඇති පසුබිමක මෙරටට ටයිල්, සෙරමික් ඇතුළු නානකාම රූපාංග ආනයනය තහනම් කරනු අතර පසුගිය දා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊට අනුමැතිය ලබා දීමෙන් අනතුරුව එම උපාංග ගෙන්වීමට පනවා තිබූ තහනම ලිහිල් කෙරුණා. මේ අතර එදිනම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් එම භාණ්ඩ ආනයනය තහනම් කර එම භාණ්ඩ ගෙන්වීම සඳහා නායවර ලිපි විවෘත කිරීමට අවස නොදෙන ලෙස බැංකු වෙත ලිපි මගින් දැනුම් දෙනු ලැබුවා. මේ හේතුවෙන් ව්‍යාපාරිකයන් දැඩි පීඩාවන්ට ලක්ව ඇති බවයි ව්‍යාපාරිකයන් සඳහන් කළේ. මේකට අනිවාර්යෙන් අපිට සහනයක් වෙන්න ඕන. ගුණ ගන්න බඩුවක් තියෙන්න ඕන සාධාරණ මිලකට. එතකොට තමයි පාරිභෝගිකයට සහනයක් වෙන්නේ. ඒ වගේම අපිටත් සහනයක් තියෙන්නේ. දුෂ්කර කාලයක් අපිට උදා වෙලා තියෙන්නේ මේක. පාරිභෝගිකයන්ට යම් කිසි සේවාවක් හෝ යම් කිසි දෙයක් කරගන්න විදියක් නැතුව ඉන්නේ. ඩොලර් එක ඉහළ යනවායි කියලා තමයි මේක නවත්තලා තියෙන්නේ. නමුත් ඩොලර් එක ඉහළ යෑම නැවතුනේත් නැහැ. මෙහෙම ගියොත් නැත්තටම නැති වෙනවා මේ මාකට් එක. ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, වහාම මේකට මැදිහත් වෙන්න. भारतीय जनता पक्षे विसिन श्रीलंकावे सह नेपाले अभ्यंतर देशपालन कटियुत संधा अवतीर्ण वीमे सनसुमक्यति बवट इंडिया स्वदेश कटियुत अमात्यवर्या विसिन सिदुकले प्रकाश्य संबंधेन इंडियावे नेपाल तानापतिवर्या सिय विरोधे पलकरति बिनवा मे अतर मे संबंधेन ई दिनेदीद महासंगरत्ने अतुल देशपालक्षीन अदहस पलकला भारतीय जनता पक्षे विसिन श्रीलंकाव सह नेपाले अभ्यंतर देशपालन कटियुत संधा अवतीर्ण वीमट सलसुम करैति बव पसुगिय दिनक त्रिपुर प्रांत प्रधान अमात्य डिप्लब डेब महता विसिन अनावरणीय करनु लबुआ इंडिया अभ्यंतर कटियुत अमात्य अमित शाह महता विसिन सिदुकल आंदोलनात्मक प्रकाशयक आरंभया मेम प्रकाशय सिदुकर तिबेनवा इंडिया अग्रामात्य नरेंद्र मोदी महताद भारतीय जनता पक्षे नियोजने करन अतर पसुगिय 14 वनदा चेन्नाई पैवती उत्सवेकदी ग्रामात्य मोदी महता प्रकाश करते श्रीलंका द्रविड जनता शुभ साधने वेनवेन से रजे कैपवन बवाय लियापादी सामाजिक संख्या अणु भारतीय जनता पक्षे लोके विशालतम क्रियाकारी पक्षेवन अतर एमएलएस्तुवे देवन स्थाने पसुआने चीने कम्युनिस्ट पक्षेय इंडिया कांग्रेस मेन्म कम्युनिस्ट पक्षेद भारतीय जनता पक्षे विसेन कलापे राटवल अभ्यंतर देशपालने सदा अवतीर्ण वीमट धरण व्यायम हेला दर अद दिने विदेश माध्य वार्ता करति मुने प्रजातंत्र विरोधी मेम प्रकाशे संबंधेन नेपालीय दस्य विरोधतावय पालकरैति बवाय इंडियावे नेपाल तानापति निलंब आचार्य महता विसिन इंदिय विदेश कटियुत अमात्यांशे नेपाल सह भूतान एकाबद्ध लेखम अरिंदम बाक्षी महता वेत दुरकथन एमतुमक लबा देमिन संधान कर ऐत्ते मेम प्रकाशे पिलिबंद अप्रसादय पालकर मे संबंधेन पहेदिली किरीमक सिदु करन लेसाय इंदिय अभ्यंतर कटियुत अमात्य अमित शाह विसिन सिदुकल प्रकाशे संबंधेन देशपालन वेदिकावे विविध
ශ්‍රී ලංකාවේ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ කාර්යාලය පිහිටවනවා කියන්නේ ඉන්දියා දේශපාලනයට ශ්‍රී ලංකාව ඍජු ලෙසම සම්බන්ධ කර ගැනීම ඉන්දියා දේශපාලන අවශ්‍යතාවන් සඳහා ශ්‍රී ලංකාව ඍජු ලෙසම යොදා ගැනීමට ගොදුරු කර ගැනීමට ගන්න ප්‍රයත්නයක් හැටියටයි අපි දකින්නේ. එනිසා වහාම ශ්‍රී ලංකා රජයේ මෙවන් ආක්‍රමණයකට කිසිසේත් ඉඩ තබන්න එපා. ඉන්දියාවේ ආක්‍රමණිකයන් අපේ රටේ අනුරාධපුරයේ වගේ තැන්වල පොළොන්නරුවේ ඉඳන් පාලනය කළාට මුළු රටම අත්පත් කරගන්න බැරි වුණා. අදත් ඒක කරන්න හම්බෙන්නේ නැහැ. පැහැදිලිව වගකීමෙන් කියනවා ಭಾರತೀಯ ජනතා පක්ෂයට මේ රටේ දේශපාලන බලයක් අල්ලගන්න පිට දෙන්නේ නැහැ. මැතිවර ප්‍රසාරිස්තුමත් ප්‍රකාශ කළා තියෙනවා ಭಾರತೀಯ ජනතා පක්ෂයට එහෙම නැත්නම් විදේශ රටක පක්ෂයකට ලංකාවේ මැතිවරණයකට ඉදිරිපත් වෙන්නත් බැහැ කියලා. දැන් ලෝක බලවතුන්ගේ බල අරගලයක න්‍යාය පත්‍රයට අපේ රට දැන් ඇතුල් කරලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන අර වෘත්ති සමිති ගෙන්නපු වෙලාවේ වරාය අරගෙන යනකොට හම්බන්තොට අරගොල්ලෝ චීනයට දීපු නිසා ඉන්දියාව කියනවා අපිට කොළඹ දෙන්න කියලා. ඉතින් මොකද කරන්නේ ඕගොල්ලෝ මේකට තේරුම් ගන්නලු. මේ තේරණ එක තමයි අපිට තියෙන අප්සෙට් එක. मोदी अगमेतुमाट ओणे तमिलनाडु दिनमेतिवर्णी जयग्रहण करगंड अनुगामिको विविध वेदिकावल विविध कथा कीनो सामान्य कटिंग कीन वचन ये विदेश अमेतुमावत मोदी अगमेतुमावत हेमद यलिसा बोरुवट विपक्ष कलबल वेंट दियाने मिराटे जनता कलबल वेंट दियाने අපේ රටේ නීතියගත්ත මත අපි හිතනවා වෙන රටක පක්ෂයකට අපේ රටේ ශාකා පිටවන්න එහෙම නීතිමය තත්ත්වයක් නැහැ. එහෙම මැතිවරණ ඉදිරිපත් වෙන පුළුවන් කමකුත් නැහැ. නමුත් අපි මේකෙන් දකින්නේ අපේ රටේ ආණ්ඩු අනුගමනය කරන මේ යටත් වෙච්ච දීන වෙච්ච ප්‍රතිපත්තිය නිසා වෙන රටවල පක්ෂ නායකයෝ ආණ්ඩු අපේ රටට බලපෑම් කරන්න පටන් අරන් තියෙනවා. ඒ බලපෑම් කිරීමේ එක අවස්ථාවක් ලෙස තමයි මේක අපි දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ වගේ විශාල පක්ෂ කන්දරාවක් තියෙන රටකට ගලියස්සේ හරක් වගේ අය ಭಾರತೀಯ පක්ෂයවිල්ල හැම දෙයක් කරා කියලා මම නම් හිතන්නේ නැහැ. මේකත් මේ බොරු ප්‍රචාරයක් කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. කැලින්ම පක්ෂයක් හදන්න බෑ තව රටකට ආවිල තව රටක අපේ රටේ මැතිවරණ දැන් කොමිෂම තියෙනවනේ. කොමිෂම මේ පක්ෂය බාර ගන්නත් උරනේ. දැන් එක රජෙක් යටතේ රටවල් ගොඩක් ලංකාව ඇතුළට ඇවිල්ලා එක පාර්ට්ම රට අල්ලගන්න ස්වභාවයක් අපිට පේනවා. එක පැත්තෙන් චීන ඇවිල්ලා අල්ලගෙන යනවා. අනිත් පැත්තෙන් ඉන්දියන් කාර්ය අල්ලගෙන යනවා. ලංකාවේ දූපත් ටික අල්ලනවා, රටේ වරායවල ටික අල්ලනවා, ආර්ථික මර්මස්ථාන ටික අල්ලනවා. ඉන්දියාව ලංකාවත් එක්ක එකට යටත් විදිතවාදයෙන් මිදෙන්න සටන් කරපු රටක්. ඉන්දියාවේ ඇතම් මෙමතිවරු අද කතා කරන විදිහට නව යටත් විදිතවාදී සංකල්ප මත ශ්‍රී ලංකාව යටතට ගැනීමට සැලසුම් තිබෙනවා දැයි සැක ඇති වෙනවා. දීර්ඝ කාලයක් අපේ වැඩිමහල් සහෝදරය හැටියට සලකපු ಭಾರತೀಯ ආභාෂය ලැබපු ශ්‍රී ලංකීය අනන්‍යතාවයේ අභිමානය ආරක්ෂා කරමු. අපි ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. BJP එකෙන් ශාකාවක් ලංකාවට පිටවන්නට ගන්න ක්‍රියාමාර්ගයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. කොහොමදත් අපි ඉන්දියාවේ ප්‍රධානාධිපතිතුමාගෙනුත් ගැන කතා කරලා හැදිරි කිරීමක් ගත්තොත් හොඳයි. 12 දෙක අතර දැන් යම් කිසි විරසභාවයක් ඇති වෙලා තියෙනවා. ආණ්ඩුව තමයි තියෙන මෙවැනි තත්වයක් රටට ගෙනාවේ. ලංකාණ්ඩුව එක එක කොටස් එක එක රාජ්‍යයන් වලට ලබා දෙන්න කටයුතු කරමින් විශේෂයෙන්ම චීනය වගේ ප්‍රසංගත ස්ථානත් එක්කලා දූපත් වගේ වටිනාකම් දෙන එක ඒවා හුදකලාතැන් මේ හුදකලාතැන් බාර දීම ඉතාමත් භයානක තත්වයකට අපිට මුහුණ දෙන්නට වෙයි. එන රට අනාරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව බාර ගන්නට වෙනවා. ඒ නිසා ආණ්ඩුවට බුද්ධිමත් වෙන්න ඕන ලෝකයේ අනිත් රාජ්‍යත් එක්කලා ගනුදෙනු කිරීමේදී. ලංකාණ්ඩුවට තරවටු කිරීමේ අදිටනින් මෙවැනි දේවල් කරනවා වෙන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන සංශෝධනය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන මෙලෙස සංශෝධනයකට ඉලක්ක කර තිබෙන්නේ. ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව 18 දක්වා ඉහළ දමා තිබෙනවා. රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක්ම ඊට ඇතුළත්. මේට අමතරව නව ගැසට් පත්‍රයට අනුව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත්වනවා. නව ගැසට් පත්‍රයට අනුව ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් මැනුම් සභාව, ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන හතක් ඉඩම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. පෙබරවාරි මාස 15 වනදා දින ඇතිව නිකුත් කරන ලද මෙම අති විශේෂ ගැසට් නිවේදනයේ අමාත්‍යාංශ සහ විෂයපතයන් වෙනස් වීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අදහස් පළ කළා.
ඔබතුමාලා දැනටමත් දන්නවා ඇති අමාත්‍යාංශයේ වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා ඒ කියන්නේ අපේ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා ඒ කියන්නේ තවත් රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති වෙලා තියෙනවා ඒ තමයි ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ඒ කියන්නේ කනගාටුවෙන් උනත් කිය යුතුයි ඔබලා සමග මේ විදිහට පැවැත්වෙන අවසාන රැස්වීම මේක නමුත් එහෙම ගැසට් එකක් ආවා කියලා අපි කරගෙන ආපු වැඩ පිළිවෙල හදිස්සියේ මට නවත්තන්න අවශ්‍ය නැහැ. මේ විදිහටම වැඩ ටික කරගෙන යමු. වෙනත් ලේකම්වරයෙක් එයි ස්වදේශ කටයුතු කොට්ටාෂේ බාරව. නමුත් මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ තමයි ඒ අමාත්‍යාංශයේත් ලයින් මිනිස්ට්‍රි එක ඇවිල්ලා ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එක. ඒ කියන්නේ ඕවර්ඕල් ඉන්න ලේකම්වරයා මමමයි. ඒ කියන්නේ ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියත් මමමයි ඔය ලයින් මිනිස්ට්‍රි යටතේ තියෙන ස්ටේට් මිනිස්ට්‍රිස් ඔක්කොටම ඒ වගේම කැබිනට් පේපර්ස් කැබිනට් තීරණ ඒ ඔක්කොම යන්නේ මගේ හරහා මගේ සහ මගේ අමාත්‍යවරයා හරහා ඉතින් මගේ අමාත්‍යවරයා ඉන්නේ අධිකරු ජනාධිපතිතුමා ඒ කියන්නේ කැබිනට් අමාත්‍යාංශය ඉතින් අපේ ඒ සම්බන්ධතාවය එහෙම තියෙනවා නමුත් අර මේ වගේ රැස්වීම වලදී මගේ සහභාගීත්වය සමහර විට ටිකක් අඩු වෙන්න පුළුවන් මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සාචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රට තුල දවසින් දවස විවිධ මාතෘකා ගොඩනැගී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා කරමින් සහ අරගල කරමින් වාද විවාද පවත්වමින් සිටින අතරතුර යලි තොරක් රට තුල මත්ද්‍රව්‍ය ජාවාරම හිස ඔසවා ඇද්ද යන පිළිබඳව සැක මතුවනවා ආරක්ෂකංශ නිරන්තරයෙන් අවධානය යොමු කරමින් සිදු කරන අකණ්ඩ වැටලීම් වල ප්‍රතිඵලයක් ලෙස මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීමට ගන්නා උත්සාහණී ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමද විශාල වශයෙන් ගතෝ දින කිහිපයතුල වාර්තා වුණා. ඊයේ දින නුගේගොඩ ගම්සභාන්දිය ප්‍රදේශයේදී රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග හෝටල් කළමනාකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. කෝටි ගණනක් වටිනාකමක් සහිත මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවටගෙන පැය කිහිපයක් යන්නට මත්තෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 250කට අධික ප්‍රමාණයක් සමග පිළියන්දල බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකංශ සමත් වුණා. සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ. සැක කටයුතු අදාළ යතුරු පැදියේ දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේදී එක් පුද්ගලයෙකු පලා ගොස් තිබෙනවා. මෙවන විට අනාවරණය වී ඇත්තේ පැන ගිය පුද්ගලයා කැස්බෑව නගර සභාවේ රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙකු බවයි. මේ අතර රට තුර පවතින මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය විශ්‍රාමික රිය ඇඩ්මිරාල් සරත් වීරසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. අපි මත්වදුරු වළක්වන්නට නම් අපි එක කොටස් තුනකින් කරනවා. පළවෙනි කොටස තමයි අපි මත්ද්‍රව්‍ය රට තුළට එන එක බොහෝ දුරට වළක්වන්න. දෙවෙනි එක තමයි අපි ඉල්ලුම අඩු කරන්න තමයි ඊළඟ අපේ තියෙන අභියෝගය. ඉල්ලුම තියෙන විශේෂයෙන්ම බාල පරම්පරාව තුළ. තුන්වෙනි කොටස තමයි අපි මීට පස්සේ ඇබ්බැහි වෙච්ච අය ඇඩික්ස්ලව අපි බන්ධනාගත කරන්නේ. අපි වුණා කෙලින්ම පුනරුත්ථාපන කඳුළුවලට යවනවා. මොන බලවතාගේ දරුවා වුණත් ඔවුන්ව පුනරුත්ථාපනය කරන ගමන් ඉතාම දැඩි ලෙස අපි ක්‍රියා කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තැරවුකරුවන් ඒක අලෙවි කරන අය මොනතරම් අඩු ප්‍රමාණයේ වුණත් ඔවුන්ට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. ඒටන් දින්දන් අපි වැටලීම් කරනවා. ඕන කෙනෙක්ට 1997 1997 දුරකථනයෙන් ඇමතුම් දීලා ඕනම අවස්ථාවක මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අපිට කියන්න. අපිට ඒ වහාම ක්‍රියාත්මක වෙලා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. මොකද රටේ සංවර්ධනයට අවශ්‍ය කරන අපේ බාල පරම්පරාව මේ වගේ මත්වදුරුවලට ඇබ්බැහි වුණාට පස්සේ අපිට රටක අනාගතයක් අපිට හිතාගන්න බෑ. විපක්ෂයේ විසින් වත්මන් ආණ්ඩුව අසමත්යයි ප්‍රකාශ කිරීම හරහා ඔවුන්ගේ ආර්ථික මට්ටම පිළිබඳව පවතින දැනුම් සම්භාරය සම්බන්ධයෙන් වැටහීමක් ලබාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එදා ඒ යුද්ධයේ ජයගත්ත ත්‍රිවිධ හමුදාවන්ට පොලිසියට නායකත්වය දුන්න ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි අද මේ රට ජනාධිපති. 2009-14 මහා ආර්ථික පිම්ම ගත්ත ඒ ජනාධිපතිවරයා තමයි අද අගමැති වෙලයි. එදා හිටපු ඒ මැෂින් එක යන්ත්‍රයේ නිලධාරීන් තමයි අද මේ රට අපහු බාර අරන් තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව ගන්නකොට රටේ ආර්ථික ඍණ තත්ත්වයට ගිහිල්ලා තිබ්බේ පළවෙනි කාර්තුවේ.
මහා බ්‍රිතාන්‍යයේ 122ක් තමුගේ ආර්ථිකය ඍණ කරගත්තා. ඇමරිකා එක්සත් ජනපදයේ 9.7ක් තමුගේ ආර්ථිකය ඍණ කරගත්තා. ඉන්දියාව 112ක් තමුගේ ආර්ථිකය ඍණ කරගත්තේ අපි 3.8ෙන් නැවතුණා. ඒ නිසා ආර්ථික විද්‍යාව පිළිබඳ මෙලවෝ හසරක් දන්නේ නැති. සාමාන්‍ය පෙළෙන් ඉහළට යආ ගන්න අධ්‍යාපනයක් ලබා ගන්න බැරි වෙච්ච අය අපි ෆේල් කියලා කියන එක හරහා ආර්ථිකය ගැන කියවීමට ඇති නොහැකියාව පිළිබඳ මුළු රටටම ප්‍රදර්ශනය කරන බව කියන්නේ. දැන් මේ උතුරේ දේශපාලඥයෝ මේ වෛරී දේශපාලනේ කතා කරනකොට බොහෝ දේශපාලඥයෝ ඉන්නේ කොළඹ. ඒ දේශපාලඥයෝ වැඩ කටයුතු කරන සියල්ලම මේ සිංහල දකුණේ කොළඹ සමාජයත් එක්ක. ඒ වගේම කොළඹත් නිකන් නේ කොළඹ හතේ. ඔවුන්ව ආරක්ෂා කරන්නේ සිංහල හමුදා නිලධාරී පොලිසිය ආරක්ෂක නිලධාරී. ඒ කියන්නේ ඔවුන්ගේ වැඩ කටයුතු කරන්නේ සිංහල සමාජයත් එක්ක. හැබැයි උතුරට ගෙනිහිල්ලා මේ ඉතාම වෛරී දේශපාලනය කිරීම තුල අද ජිනීවා වලටත් ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. මොකද මේ ජිනීවා ලොක්කි සම්පූර්ණයෙන්ම LTT ඩයස්පෝරාව මියගිය කොටි සංවිධානයේ අවතාර විසින් මෙහෙවන කෙනෙක් විදිහට තමයි මම දකින්නේ. රට බේරගත් වීරයින්ට දරුණු පීඩාවක් දෙන විදිහට ඒ යහපාලන ආණ්ඩුව වැඩ කටයුතු කරා. හැබැයි යහපාලන ආණ්ඩුවෙන් ශවෙන්ද සිල්ලා මැතිතුමා පත් කරනකොට ඒ ජිනීවා කට්ටිය විරුද්ධ වුණේ නැහැ. සද්දනකොට හිටියා. ඒතර අපිට තියෙන ප්‍රශ්නේ ආද මෙච්චරයි. වර්තමාන යුද හමුදාපතිතුමාව දැන් ඉවත් කරන්න කියලා කියන ජිනීවා එදා පත් කරනකොට සද්දනකොට හිටියේ ඇයි කියන එක ගැටලුවක්. සංවර්ධනයේ හරහා පුරවැසියන්ට හිමිවන ප්‍රතිලාභවලදී පාට පක්ෂ බෙද නොසලකා හරිය යුතු බව අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සෞභාග්‍යයේ ඉදිරිදැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන වෙලාවේ අපිට පුංචි හැඟීමක්වත් තිබෙන්නේ නැහැ මෙවැනි වසංගතයක් ගැන. එදා අපිට තිබ්බා යම් හැඟීමක්. යුද්ධ තිබ්බේ කොතනද? තෙල් මිල කොහමද? හැබැයි අද ඊටත් වඩා දරුණු තැනකට ඇවිල්ලා. මේ වෙනකොට ලෝකේ රටවල් 194 10වෙනි ස්ථානයට මෙය පාලනය කරන රට බවට පත් වෙලා තියෙනවා. ඒ ඉලක්කය වෙන්නේ සෙලොම පුරවැසියන්ට අවශ්‍ය ඉන්නත ලබා දෙමින් මේ සමාජයේ මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් පුරවැසියන් බවට පත් කිරීම. ගම සමග පිළිගන්න. මේකට විවේචනයක් තියෙනවා. ඒ විවේචන ලක්කේවා අපි හිතර ගත යුතු මේ සංවර්ධන වැඩපිළිවෙළවල් කියලා කිව්වහම කාරු හරි ඒක ආණ්ඩුවකට ගැට ගන්නවා. සංවර්ධනය කියන්නේ රටේ පුරවැසියට කරන දෙයක්. ඒ පුරවැසියට එන ප්‍රතිලාභය පාට පක්ෂවලට ගහන එක නතර කර යුතුයි. අපි යුද්ධ කරන තීන්දුව කරාට පස්සේ එවකට ජනාධිපතිතුමා මගෙන් වචනයක් පමණයි කිව්වේ මේක ලෝකයේ ගෙන යන මාධ්‍ය හරඹය LTT සංවිධානය විසින් නම් වශයෙන්ම ප්‍රකාශ කරලා කිව්වා. මේ යම් කිසි විදිහේ පාලනයක් නොකරොත් බිමේ ගෙනියන යුද්ධය අපට අපහසුයි. Center for National Security කියන එක නම දැම්මෙත් මම ඒක දේශපාලන මට අපිට අවක් නෙමෙයි රටේ පුරවැසියා ආරක්ෂා කිරීමේ වගකීම. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවල අවසන් තීන්දුව මෙතෙක් ගෙන නොමැති අතර ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වේවියයි තමන් විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පක්ෂයක් හැටියට අපි සංවිධාන වැඩ කටයුතු පටන් ගන්න තියෙනවා. අපේ ඉලක්කයක් තියෙනවා මාස 6කින් මේ පක්ෂය නිසි තැනට ගේන්නට කියලා. රන් වික්‍රමසිංහ මැතිතුමා සහ විපක්ෂ නායකතුමා අතර සාකච්ඡා යනවා. විපක්ෂ නායකතුමාත් ඒ වගේම ඒ පක්ෂයේ විවිධ අයත් සමඟ සාකච්ඡා පවතිනවා. තාමත් යම් කිසි තැනකට තාමත් තීන්දුවකට ඇවිල්ලා නැහැ. නමුත් අපි මේ හිතනවා ඉදිරියේදී මේකෙන් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. එන මැතිවරණ ඕනෑම එකකට මුහුණ දෙන්න අපි සූදානම්. නමුත් මේක 3-2 බලයක්ද ශක්තිමත් රජයක් කොහොමද ඔබතුමා මුහුණ දෙන්නේ? ඔටිසර්ල රාජපක්ෂ මහත්තයා 3-2 බලයක් නිර්මාණය කරගෙන වැඩ කටයුතු කරනවා. නමුත් අපි පරාජයට පත් කරන්නේ ඉදිරියේදීත් ඒක බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලගේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරු කවද්ද මේ නම් කරන්නේ? අපි ඒක තාමත් සුදුසු අවස්ථාව වෙනවා. නුදුරේදීම ඒ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. සමගි ජන බලවේගයේ කට්ටිය සම්බන්ධ විනය ක්‍රියා මාර්ග ගන්නවනේ ඔබතුමාලගේ රේ. ඔව්. මේනකොට අපිට ආමාර්ග ආරන්තිය නම් ඉදිරි මාස 3ක් ඇතුළත අපි විනය පරීක්ෂණ සියල්ලම අවසන් කරන්න සැලසුම් කරලා තිනවා. දිස්ත්‍රික් වශයෙන් විනය පරීක්ෂණ අපි ආරම්භ කරනවා. නුදුරේම ඉදිරි සතිය ඇතුළත ආරම්භ කරනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් තනතුරු අරගෙන වෙනත් තැනකට යන්න පුළුවන් ගමන් නැහැ. ව්‍යවස්ථාවේ මේ ව්‍යවස්ථා කඩකිරීම සම්බන්ධ අපි එනවා කටයුතු කරනවා. එම කොටස් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු සියත මධ්‍යම ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.